the bullet ilakkayatama mahansi vela vedan karala oy profile hadala okkoma karala oy nvq certificate ekak gattata pawuge kale podi saakatchayak thibonada oka me ratawal piliganne ara ratawal piliganne ehttada kada ehema kattiyak kiyala thiyena maath dakka me samahara maadhya wala youtube ekek ehema ekak thiyena api eka etharama report kala ai video ekak ehema kiyanna ba ekenne jaathike washayen piligatta kramvedayak hadala thiyenne eka rajye pratipattiye vidihata genhala thiyenawa rajye bandawaya ganeem paripalayata athulath karala thiyenawa videshekata yanawa nan eka aniwarya karala thiyenawa videsha ratawal ekka api den විශේෂ සම්බන්ධය ඇති කරලා තිනවා ඒ රටවල් එක්ක මේක පිළිගැනීමට ඇති කරන්නේ දැන් ඔබතුමා කියපේ හරි රාජ්‍ය ප්‍රතිපත්තියක් රාජ්‍යාන්තරයට උග අන්තර්ග්‍රහණය කළා අනිවාර්යයෙන්ම හරි මේ වර්ග කිලෝමීටර් 65 න් එළියට යන්න ඕක ගොඩක් අය ගන්නෙ මේක ඇතුළේ ඉන්නවනම් ඕක ගන්නවද නැද්ද කියලා දෙපාරක් හිතනවා කියලාත් මතය තියෙන ක්‍රමවේද උඩ ඉස්සරහට යන ගොඩක් ගණන් රට යන්න මේ වර්ග කිලෝමීටර් 65 න් එළියේ ඉන්න අය ඔබතුමාත් එක්ක මොකද්ද තියෙන ඇග්‍රීමන්ට් එක ඕක හරි මේක තිබ්බොත් අපි මේ ලෙවල් එකේ ආව ශ්‍රී ලංකිකෙක් විදිහට මෙන්න මේ ලෙවල් එකේ කෙනෙක් විදිහට අපි පිළිගන්නවා අපි ස්ථාවර කරනවා ජොබ් එක දෙනවා කියලා මොකද්ද ඔබතුමාට දීලා තියෙන සහතික මොන රටවලද දීලා තියෙන්නේ ඒක දැන් මම නිකන් කියනට වැඩිය මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඒ වගේ දහස් ගාණක් සහතික අරගෙන එයාගේ රැකියාවේ තත්ත්වය වැඩි දියුණු වෙලා තිනවා පඩිය වැඩි වෙලා තිනවා මේ මොන රටවලද සාමාන්‍යයෙන් ඕනම क्वालिफिकेशन එකක් සම්බන්ධව යම් කිසි තත්ත්වපාලනයක් තියෙන රටවල මේක පිළිගන්නවා ඒ කියන්නේ සමහර රටවල තියෙන ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකක් නැහැ. ඒකට විවිධ රටවලින් ඇවිල්ලා වැඩ කරනවා. එහෙම රෙගියුලේෂන් එකක් නැති රටවල් වල තමයි ඔය ගැටලුව තියෙන්නේ. රෙගියුලේෂන් එකක් ඇතුව ක්වොලිෆිකේෂන් ඔතොරිටි එකක් ඇතුව ක්වොලිෆිකේෂන් නිකුත් කළාම මේකේ වටිනාකම දන්න රටවල්, සියලුම රටවල් මේ වගේ සහතිකයක් නැති කෙනෙක්ව ඒ රටට ගන්නෑ. ඒක තමයි නීතිය. දැන් අපි ආසියානු කලාපීය රටවල් ඔබතුමාත් එක්ක බද්ධ වෙලා තියෙනවාද? නැත්නම් මැද පෙරදිග කලාපීය රටවල් යම් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවාද? යුරෝපීය රටවල් ඔබතුමාත් එක්ක ගිවිසුම් ගත වෙලා හරි ශ්‍රී ලංකාවත් එක්ක ආබෝධදා ගිවිසුමකට හරි අත්සන් කළා තියෙනවාද? එකඟ වෙලා තියෙනවාද? NVQ සර්ටිෆිකේට් එක පිළිගන්නවා කියන එහෙම තියෙනවද ඔබතුමාලත් එක්ක? තියෙනවා. දැන් ඇත්තටම මේ දවස්වල යනවා අපේ ව්‍යාපෘතියක්. ඒකට අපි කියන්නේ South Asian Qualification Referencing Framework. ඒ කියන්නේ මේ දකුණු ආසියාවේ සියලුම රටවල් එකතු වෙලා ILO ආයතනයත් එක්ක අපි දැන් සාකච්ඡාවට කීපයක් තියලා කරන්න හදන්නේ එක ෆ්‍රේම්වර්ක් එකකට අර දකුණු ආසියාවේ තියෙන සියලුම රටවල් වල ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක්ස් මැප් කරනවා. මූලිකත්වයේ අරන් තියෙන දකුණු ආසියාවේ රටවල් වල මොන රටවල්? රටවල් පහක් අරන් තිනවා. ඉන්දියාව, පකිස්තානය, නේපාලය, බූතානය, බංග්ලාදේශය වගේ. සහ ශ්‍රී ලංකාව. මේ රටවල් ටික ඔක්කොම එකතු වෙලා දැන් රිපෝට් එකක් හදලා තිනවා. ඒ ගොල්ලන්ගේ ඒවා අර අපි යෝජනා කරන්නේ මට්ටම් දැන් අපේ තියෙන මට්ටම් 7ක එකක්නේ. දැනට යුරෝපයේ භාවිතා වෙන්නේ මට්ටම් 8ක එකක්. එතකොට මට්ටම් 8කකට මේ ටික සම්පාත කළා උපාධිය PhD දක්වාම යන ක්‍රමවේදයට මේක දැන් මැප් කරගෙන යනවා. අනාගතයේදී අපිට ලොකු වාසියක් වෙනවා මේක හරහා. අපේ මේක හැදෙනා වගේම ආසියාන් රීජන් කියලා තියෙනවනේ. ඔය පිලිපීනය, තායිලන්තය, ඒ රටවල් වල මේ මේකක් හදලා තියෙනවා. ආසියාන් ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් කියලා. එතකොට සවුත් ඒෂියන් ක්වොලිෆිකේෂන් රෙෆරන්සිං එකක් හදලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් 48ක මේ ක්‍රමයේ දැනට ක්‍රියාත්මක වෙනවා. දැන් අනාගතයේදී ඔය තුන ලින්ක් වෙනවා. අපි දැන් ඒක දැන් මේ TUR එකෙන් පස්සේ අපි ඒක තමයි එක්ස්චේන්ජ් කරන්නේ. ආසියාන් එකයි, දකුණු ආසියාතික එකයි, යුරෝපියානු එකයි සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකිකයන් ගොඩාක් ලාට උත්සාහ කරලා දැන් අර ඔබතුමා කියපු රටවල් පහට යන්න නෙවෙයිනේ. උත්සාහ කරන්නේ එහා පැත්තේ ගුණේ නවසීලන්තයට, ඕස්ට්‍රේලියාවට, ඉතාලියට යන්න, කොරියාවට යන්න, ඔයගේ රටවල් වලට යන්නනේ. නැත්නම් යුරෝපීය රටවල් වලට යන්න. NVQ සර්ටිෆිකේට් එක ගත්තාම ඒ රටවල වල මේ වෙලාවේ මොකක් හරි එකකතාවයක් තියෙනවද ඔබතුමාලගෙන් අපි පිළිගන්නවා කියලා නැත්නම් අඩුම ලකුණු දෙකක් තුනක් පහක්වත් දෙන්න. නැතයි ස්පෙෂල් කෙනෙක් කියලා උන් සර්ටිෆයි කරන්න NVQ සර්ටිෆිකේ ගන්නතනක් තියෙනවද? ඔව්. දැන් ඇත්තටම මම අර කලින් කිය ව්‍යාපෘතියට සමගාමීව අපේ තව ව්‍යාපෘතියක් යනවා. ඒක තියෙන්නේ ඉන්ටර්නැෂනල් ඇක්‍රෙඩිටේෂන් ඉම්ප්‍රූවමන්ට්ස් ප්‍රෝග්‍රෑම් කියලා. ඒක අපිට මේ යුරෝපියානු සංගමයෙන් අපිට ආධාර කරන්නේ. අපි ඒකෙදි කරන්නේ අපේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක අරන් බලනවා අපේ තියෙන අඩුපාඩු ටික මොනවද කියලා. දැන් ඒ සම්බන්ධයෙන් අපිට නිර්දේශ ටිකක් ඇවිල්ලා තිනවා මෙන්න මෙන්න මේ ටික කරන්න කියලා. ඒ නිර්දේශ ටික දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඊට අමතරව දැන් ඔබතුමා අහපු ප්‍රශ්නය දැන් අපේ ඒව පිළිගැනීමකට තියෙනවද කියන එක. යුරෝපීය රටවල් වල ඔය මෙහා පැත්තේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය. එතකොට ඒකෙදී හොඳ උදාහරණයක් තමයි අපි අරන් තියෙන්නේ නවසීලන්තයේ ෆ්‍රේම්වර්ක් එක. කෙලින්ම. එතකොට නවසීලන්තයේ මේ ක්වොලිෆිකේෂන් එක අරන් ගියහම ඒගොල්ලෝ බලනවා මේ ක්වොලිෆිකේෂන් එකේ තියෙන ලෙවල් ඩිස්ට්‍රික්ට් එක මොකක්ද?
එතන නවසීලන්තයේ තියෙන වගේ සිස්ටම් එකක් තමයි අපි මෙහෙ හදලා තියෙන්නේ. ඔවුන් දන්නවද ඒක? ඒගොල්ලන්ගේ අවසරය ඇතුළු තමයි අපි මෙහෙ මේක ස්ටැප්ට් කරේ. මේ ෆ්‍රේම්වර්ක් එක අරගෙන. ඒතර ඔෆිෂියල් තමයි එක ගත්තේ. ඒ කට්ටිය අපේ සිස්ටම් එකේ මේක වෙරිෆයි කරනවා. අපේ සිස්ටම් එකේ වෙරිෆයි කරලා යාට මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවාද කියලා. දැන් ඒ වගේ සිද්ධියක් වුණා නවසීලන්තයේ මෝටර් රථ පින්තාරු කරවේ. ඔහු ආවා ලංකාවට. ඇවිල්ලා टेस्टेक्ला साथ की अरगने गिया किहिल्ला मासिक रेतर पास से मट कथा कर लकी हुआ स्तुति कराने कथा कर ले मगे रेकिया स्थिर होना की मैं साथ की ईट पास से दरुआ पास अल्ट दागने लखन दहा खम बुना अभी मैं साथ की ඉතින් ඒ රටවල ඒ ස්කිල් කියන එක සහ ඒ සර්ටිෆිකේෂන් එක පිළිගන්නවා. දැන් නවසීලන්ත විතරයි. නෑ ඔස්ට්‍රේලියාවෙත් ඒ වගේ. ඔස්ට්‍රේලියාව නවසීලන්තයේ තියෙන එකම වගේ සිස්ටම් එකක්. එතකොට අපේ ස්ටෑන්ඩඩ්ස් දැකපු ගමන් ඔස්ට්‍රේලියන් කට්ටිය දන්නවා ඒගොල්ලන්ට සමාන ක්‍රමයක් තියෙනවා. මොකද අපේ තියෙන්නේ ඔස්ට්‍රේලියන් ෆෝමැට්ස් එක ඔක්කොම. ඒතර ඔස්ට්‍රේලියාවේ අය බැලුපු ගමන් දන්නවා මේ සිස්ටම් එක එකයි කියන එක. ඒ වගේම දැන් ඔෆිෂියලි මැප් කරලා තියෙනවා නවසීලන්ත එකයි යුරෝපියානු ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එක. ඒක දැන් රිපෝට් එකේ තියෙනවා වෙබ් එකේ ඔෆිෂියලි මැප් කරලා එතකොට අපිට තියෙන රෙෆරන්ස් එක ලංකාවේ එක නවසීලන්තයකට සමානයි නවසීලන්තයේ එක දැන් මැප් කරලා තිනවා යුරෝපියානු එකට. එතකොට අනිවාර්යයෙන්ම ඒකට ඔටෝමැටිකලි යුරෝපියයකට අපි මැප් වෙලා ඉන්නවා. හැබැයි අපි ඒක විතරක් මදි අපි ඔෆිෂියලි යුරෝපානු සංගමත් එක්ක කතා කරලා අර වගේ රිපෝට් එකක් පබ්ලිෂ් කරන්න ඕනේ. එහෙම තැනකට තමයි එන්න ඕනේ අනාගතේ. උදේම ලගිලක්කේ කොයි කාලෙකට ඔක මැප් එක කම්බයින් වෙලා අපි යම් ආකාරයෙන් ඒතාවයක් කරගෙන ඔක සම්පූර්ණයෙන්ම අපේ එකක හි පිළිගන්න තැනකට පරිවර්තන කරන කොච්චර කාලයක් ඇයිද? ඇත්තටම දැන් ඒ කාර්යය පටන් අරගෙන තියෙන්නේ. පළවෙනි මට්ටමේදී අපි රටවල් 30කට විතර ලිව්වා. ලිව්වට පස්සේ රටවල් 15ක් විතර ආවා මේ අපිට රෙස්පොන්ස් එක. ඇවිල්ලා දැන් ඒ රටවල් කීපයක් එක වැඩ කරනවා. එකක් තමයි ඔය සවුදි අරාබියානු. මේ මෑතකදී අපි අස්සම් කළා MOU එක skills verification program කියලා SVP කියන එක සති දෙකකට කලින් සවුදි අරාබියෙන් රජය සමග එතෙන්දී වෘත්තීන් 23කට අපේ NVQ අයට රැකියා ශාස්ත්‍රයේ දොරටු විවර වුණා සවුදි අරාබියා. එතකොට ඒගොල්ලෝ මේ skill verification program එකට ගන්නේ NVQ තියන අය. ඒකට ඒගොල්ලෝ verify කරාට පස්සේ එහෙ database එකේ publish කරනවා. ඒ publish කරාම එහෙ ඉන්න කර්මාන්තය ඒ කට්ටියව යොදා ගන්නවා තමන්ගේ රැකියා ස්ථානයට. The bullet ඉලක්කයටම